ආයුබෝවන් පාස්මී ගෝල්ඩන් අවෝඩ්ස් 2021 ජයග්‍රහකයන් එළදැක්වීමටයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. ඉතින් පාස්මී පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවතු ශ්‍රී ලංකාවම නියෝජනය කරන ලද ගණිත තරඟාවලියේ ජයග්‍රහකයන්ට හිමි කුසලාන සහතික පත්‍රා පදක්කම් තමයි අද දවසේ මා ඉදිරියේ තිබෙන්නේ. ඉතින් මේ තරඟයේ ජයග්‍රහණය කරේ කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම මම මුලින්ම සඳහන් කරන්නම් මේ තරඟයේ කුමක්ද කොයි විදිහයකට මේ තරඟය පැවතුනේ කියන කාරණේ. ඉතින් සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගයට පෙර මාසයේ අපි හඳුන්වන්නේ පාස්මී ගෝල්ඩන් මන්ත් විදියට. ඉතින් මේ පාස්මී ගෝල්ඩන් මන්ත් එකේ pasmi.lk වෙබ් අඩවියට 100%ක් නොමිලේ ගණිත ප්‍රශ්න පත්‍රයක් අපි දැම්මා. ඉතින් ඒ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරලා සම්පූර්ණ කරන ලද පිළිතුරු එක්තරා දිනකට ප්‍රථම අපට එවන්න කියලා අපි සඳහන් කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට 1100කට අධික පිළිතුරු පත්‍ර සංඛ්‍යාවක් සමගින් තරඟකරුවන් 1100කට අධික සංඛ්‍යාවක් මේ පාස්මී ගෝල්ඩන් අවෝඩ් සඳහා තරඟ කරනු ලැබුවා. ඉතින් ඒ අතරින් පළමු අවධියේ යටතේ 400ක් 500ක් අතර ප්‍රමාණයක් අපට තෝරා ගැනීමට හැකියාවක් ලැබුණා. ඊළඟට දෙවන අධීරය යටතේ අපට හැකියාවක් ලැබුණා දක්ෂ දූ දරුවන් 46 දෙනෙක් තෝරා ගන්න. ඉතින් ඒ අතරනොත් තුන්වන අධීරය යටතේ අපට 22ක් තෝරා ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් ඒ සියලුම 22 අතරට පැමිණි දූ දරුවන්ට එහෙම නැත්නම් නංගිලා මලිලාට හිමි කුසලාන සහතික පත්‍ර සහ පදක්කම් අද දවසේ ඔවුන්ගේ නම් මුල් ලංකාවටම මුල් ලෝකෙටම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පාස්මී පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවතු පාස්මී ගෝල්ඩන් අවෝඩ්ස් තරඟය සාර්ථකව අවසන් වෙලා අද දවසේ ජයග්‍රහකයන් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම මාසයේ අපි මේ ආකාරයටම සෑම වසරකම පාස්මී පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව මෙවන් වැඩසටහනක් පවත්වන පළමු අධීරය යටතේ පළමු අවස්ථාව යටතේ තමයි පාස්මී ගෝල්ඩන් අවෝඩ්ස් 2021 තරඟය මෙන්න මේ ආකාරයට සාර්ථකව අවසන් වුණේ. ඉතින් ඔබ මේ වීඩියෝ එක බලන ඔබ තවමත් සාමාන්‍ය පෙළ විභාගයකට මුහුණ දී නැති කෙනෙක් නම් ඔබ තමයි මේ ළඟ ජයග්‍රාහකයා. ඔබේ නමත් මේ කුසලාන තුනෙන් ඔබේ නමත් ඔබේ පාසලත් නියෝජනය කරමින් ඔබටත් හැකියාවක් තිබෙනවා ඊළඟ වසරේ පාස්මී ගෝල්ඩන් අවෝඩ්ස් ඊළඟ වසරේ පැවැත්වෙන තරඟාවලිය සඳහා ඔබටත් සහභාගී වී ඔබේ පාසලට සහ ඔබට හිමි කුසලානයේ සහතික පත්‍රය සහ පදක්කම හිමි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා දිගින් දිගටම අපත් සමග රැඳී සිටින පාස්මී පුද්ගලික සමාගම ඔබව ඉහළටම රැගෙන යාමට ආදරෙන් සැදී පැහැදී ඉන්න බව මේ වෙලාවේ විශේෂයෙන්ම සතුටින් මතක් කරන්න කැමතියි. ඒ වගේම තරඟකරුවන් 1100කට අධික සංඛ්‍යාවකින් පළමු 22 තෝරාපත් කර ගැනීම සඳහා ඉතාමත් ක්‍රියාශීලීව මේ සඳහා දායකත්වයේ දැක්ව විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන් මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන පාස්මී පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ඕෂිනී වර්ණපුරගේ, ඒ වගේම ලේකම් වරලත් ගණකාධිකාරී විරාජ් සමන් කුමාර මැතිඳුන් මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරනවා. එසේනම් මෙවන් විශාල පිරිසකගේ දායකත්වයෙන් සාර්ථකව අවසන් වුණ පාස්මී ගෝල්ඩන් අවෝඩ්ස් 2021 ජයග්‍රාහකයන් කවුද යන්න ප්‍රකාශයට පත් කිරීමටයි දැන් අප සූදානම් වෙන්නේ. ඉතින් තරඟකරුවන් 1100කට අධික සංඛ්‍යාවකින් 22ක් අපි තෝරාපත් කරගෙන හමාරයි. ඉතින් මේ 22ත් එකිනෙකාට පරයා නොයන පරිදි එකම ලකුණක් ලබාගෙන තමයි ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒ ගණිත ප්‍රශ්න පත්‍රයෙන් වැඩිම ලකුණු ලබාගෙන, ඒ කියන්නේ ලකුණු 97, 98, 99 සහ 100 100 කියන මේ ඉලක්කම් හතර මොවුන් අතර ලොකු තරඟකාරීත්වයක් බිහි කරා. ඉතින් ඒ අනුව තමයි පළමු අධීර, දෙවන අධීර සහ තෙවන අධීර ආදී වශයෙන් අධීර කිහිපයකින් මේ ජයග්‍රාහකයන් පළමු 30 දෙනා සහ පළමු 10 දෙනා සහ පළමු 22 දෙනා තෝරාපත් කර ගැනීම සිදු වුණේ. ඉතින් පළමු 30 දෙනාගේ දක්ෂතාවය එක හා සමානයි. ඔවුන් 30 දෙනා හැර ඉතිරි ටොප් 10 අතරට පැමිණි ජයග්‍රාහකයන්ගේ දැනුම මට්ටම මේ ප්‍රශ්න පත්‍රයේදී එක හා සමානව තිබුණා. ඒ වගේම ඔවුන් හැර ඉතිරි 22 අතරට පැමිණි ජයග්‍රාහකයන්ගේ දැනුම මට්ටම මේ ප්‍රශ්න පත්‍රයේ හරහා එකම මට්ටමක තිබුණා. ඉතින් ඒ අනුව තමයි මේ ජයග්‍රාහකයන් 30 දෙනෙක් සහ 10 දෙනෙක් සහ 22ක් ආදී වශයෙන් කැටගරි 3කට, අවස්ථා 3කට, කාණ්ඩ 3කට වෙන් කිරීමක් සිද්ධ වුණේ. ඉතින් තරඟකරුවන් 1100කට අධික සංඛ්‍යාවකින් පළමු, දෙවන සහ තුන්වන අධීර ආදී වශයෙන් ජයග්‍රාහකයන් 30 දෙනෙක් මුල් ස්ථානයටත්, තවත් ජයග්‍රාහකයන් 7 දෙනෙක් දෙවන ස්ථානයටත්, තවත් ජයග්‍රාහකයන් 12 දෙනෙක් තුන්වන ස්ථානයටත් පත් වුණා. ඉතින් ඇත්තටම මොවුන් එක හා සමාන දක්ෂතා මේ තරඟාවලියේ දැක්වුවත් පුංචි පුංචි දශම ස්ථානයක පවා වෙනසකින් තමයි ඔවුන්ගේ කුසලතා මට්ටම් මෙන්න මේ ආකාරයට අවස්ථා 3කට, කාණ්ඩ 3කට වෙන් කිරීම අපි සිද්ධ කරමු ලැබේ. එසේනම් තරඟකරුවන් 1100කට අධික සංඛ්‍යාවකින් පළමු, දෙවන සහ තුන්වන ආදියර වශයෙන් ජයග්‍රාහකයන් 22ක් තෝරාපත් කරගෙන හමාරයි. දැන් අපි බලමු ඔවුන් කවුද, ඔවුන්ගේ පාසල කුමක්ද කියලා.
මුලින්ම බස්නාහිර පළාත නියෝජනය කරමින් මහාමායා බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් WK නෙත්මි දිල්ෂාරා මිලඟට රත්නපුර ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ WK මිනෝද්‍යා දෙවිමිනි මිලඟට වෙන්නප්පුව ශාන්ත මේරිස් කොලේජ් නයිනමඩුව නියෝජනය කරමින් JJ පූර්ණිමා ෆර්නාන්ඩෝ මිලඟට රාජකඩලුව කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කරමින් MP සිතුමිණි කෞශල්‍ය සත්සරණි තමයි මිලඟ ජයග්‍රහිකාව වන්නේ මිලඟට නවතවතාවත් බස්නාහිර පළාත නියෝජනය කරමින් පින්නවල රාජපල විද්‍යාලය නියෝජනය කරමින් ජේ සශිනි හංසිකා තමයි ජයග්‍රහිකාව වන්නේ මිලඟට බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ව්‍යාපස්වල විද්‍යාලයේ WA සුපුන් චාමර මිලඟට නවතවතාවත් බස්නාහිර පළාත ජනාධිපති විද්‍යාලයේ නියෝජනය කරමින් එන් කාව්‍ය සත්තර තමයි ජයග්‍රහණය කරන්නේ මිලඟට මිනුවන්ගොඩ කුඹල් ඔළුව මහාවිද්‍යාලය නියෝජනය කරමින් AM ශානිකා ගිම්හානි තමයි මිලඟ ජයග්‍රහිකාව බවට පත්වන්නේ මිලඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් හම්බන්තොට සූර්යව ජාතික පාසලේ RMTP හරසාර රත්නායක තමයි මිලඟ ජයග්‍රහකයා බවට පත්වන්නේ මිලඟට ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ගාල්ල ඕපාත මහාවිද්‍යාලයේ KH කවීෂ රශ්මික කල්හාර තමයි මිලඟ ජයග්‍රහකයා බවට පත්වන්නේ ඒ වගේම කොට්ටාව ධර්මපාල මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් සුරන් සචින්ත තමයි මිලඟ ජයග්‍රහකයා බවට පත්වන්නේ මිලඟට සාන්ත ජෝන්ස් බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් R දෙහන්සි පීරිස් තමයි මිලඟ ජයග්‍රහිකාව බවට පරිවර්තනය වෙන්නේ ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පාස් මී গোল্ডන් අවෝඩ්ස් තරංගාවලියේ 2021 2021 තරංගාවලියේ සහතික පත්‍ර ලාභීන් මෙන්න මේ ආකාරයට අපි ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඉතින් මේ ජයග්‍රාහකයන්ගේ දක්ෂතාවයේ එක හා සමානයි මොවුන් 12 දිනක් මේ අවස්ථාවට සහතික පත්‍ර ලාභීන් බවට පරිවර්තනය වෙනවා. එසේනම් පාස් මේ පුද්ගලික සමාගමෙන් පිරිනමන මේ ඉතාමත් වටිනා සහතික පත්‍ර ලාභීන් බවට පරිවර්තනය වන්නේ මේ 12 දෙනා. ඉතින් මෙන්න මේ ආකාරයට ජයග්‍රාහකයන් 12 දෙනෙක් අපි මුළු ලෝකෙටම ප්‍රකාශයට පත් කර අවසන්. ඉතින් ඔවුන්ට හිමි සහතික පත් ඔවුන්ගේ නිවසේටම ලබා දීමට පාස් මේ පුද්ගලික සමාගම මේ අවස්ථාවේදී සැදී පැහැදී සිටින බව විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි. මිලඟට අපි සූදානම් වෙන්නේ top 10 පළමු දස දෙනා අතරට පැමිණියේ කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමටයි. එසේනම් මම මුලින්ම තෝරා ගන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මහනුවර වත්තේ ගම බාලිකා විද්‍යාලයේ දනුෂ්කා චතුභාෂිනී තමයි පළමු දස දෙනා අතරට පැමිණෙන පළමු ජයග්‍රාහිකාව බවට පරිවර්තනය වෙන්නේ. මිලඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් හම්බන්තොට සූරිවැව ජාතික පාසලේ SH නිත්මි සෂේන් කා තමයි මිලඟ ජයග්‍රාහිකාව බවට පරිවර්තනය වෙන්නේ. මිලඟට බලමු කවුද ජයග්‍රාහිකාව බවට හෝ ජයග්‍රාහකයා බවට පරිවර්තනය වෙන්නේ කියලා. බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් බදුල්ල මැදවලගම විද්‍යාලයේ නියෝජනය කරමින් HM ලහිරු ප්‍රසන්න කුමාර් තමයි මිලඟ ජයග්‍රාහකයා බවට පරිවර්තනය වෙන්නේ. මිලඟට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ කේ සසඳී පහන් මි තමයි මිලඟ ජයග්‍රාහකව බවට පරිවර්තනය වන්නේ. මිලඟට බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් නැවත වතාවත් බදුල්ල මැදවලගම මහාවිද්‍යාලයේ RM දර්ශන සම්පත් තමයි මිලඟ ජයග්‍රාහකයා බවට පරිවර්තනය වෙන්නේ. මිලඟට මධ්‍යම පළාත නියෝජනය කරමින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මාතලේ යටිගල්පොත්ත කනිෂ්ඨ විද්‍යාලයේ ඒ ඉමාෂා නෙත්මිනී ආරියරත්න තමයි මිලඟ ජයග්‍රාහිකාව බවට පරිවර්තනය වන්නේ. මිලඟට බොරලැස්ස සෙන්ට් ඇන්ස් කොලේජ් නියෝජනය කරමින් WR පසින්දු නිසලංක ෆෙනාන්ඩෝ තමයි මිලඟ ජයග්‍රාහකයා බවට පත්වන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි top 10 වල පළමු 7 දෙනා ප්‍රකාශයට පත් කරේ. ඉතින් ඔවුන්ට හිමි සහතික පත් සහ පදක්කම් ඔවුන්ගේ නිවසේටම ලබා දීමට පාස් මේ පුද්ගලික සමාගම මේ වෙනකොටත් සියලුම කටයුතු සංවිධානය කර අවසන් බව සතුටින් ප්‍රකාශයට පත් කිරීමට කැමැතියි. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි පාස් මේ গোল্ডන් අවෝඩ්ස් 2021 හිත් පළමු ජයග්‍රාහකයන් දස දින අතරින් 7 දෙනෙක් ප්‍රකාශයට පත් කරේ. එසේනම් දැන් අප සූදානම් වන්නේ පාස් මී গোল্ডන් අවෝඩ්ස් 2021 හි පළමු ජයග්‍රාහකයන් 3 දෙනාගේ නම් සහ පාසල් ප්‍රකාශයට පත් කිරීමටයි. ඉතින් ඔවුන්ට හිමි කුසලාන පදක්කම් සහ සහතිකපත් තමයි ඔබ මේ දැන් දකින්නේ. ඉතින් ඔවුන්ට හිමි සහතිකපත් කුසලාන සහ පදක්කම් ඔවුන්ගේ නිවසටම ඉතම පරිස්සමින් ලබා දීමට පාස් මී පුද්ගලික සමාගම සියලුම කටයුතු සංවිධානය කරාම ආරයි. ඉතින් තරඟකරුවන් 1100කට අධික සංඛ්‍යාවකින් තියුණු තරඟයක ප්‍රතිඵලයක අවසානයක් වශයෙන් පළමු දෙවන සහ තෙවන අධිරවල් තුනම සාර්ථකව ජයග්‍රහණය කරමින් පාස් මී গোল্ডන් අවෝඩ්ස් 2021 හි පළමු ජයග්‍රාහකයන් 3 දෙනා ප්‍රකාශයට පත් කිරීමටයි
දැන් අපි සූදානම් වන්නේ. එසේනම් මේ ජයග්‍රාහකයන් තිදෙනාගේම ලකුණු තත්වය ඔබට අමුතුවෙන් ප්‍රකාශයටපත් කිරීමට අවශ්‍ය නැහැ. ඉතින් ඔවුන් සැබෑ දක්ෂයෝ. ඒ සැබෑ දක්ෂතාවය අපි එක ප්‍රශ්න පත්‍රයකින් ඇත්තටම ප්‍රකාශයටපත් කිරීමට හැකියාවක් නැහැ. කෙසේ නමුත් අධියර කිහිපයක් යටතේ පැවැත්වීම හේතුවෙන් අපිට නිරීක්ෂණය කරන්න, පරීක්ෂණය කරන්න හැකියාවක් ලැබුණා ඔවුන්ගේ දක්ෂතාවයේ කෙතරම්ද කියලා. ඉතින් ඒ අනුව තමයි පාස්මි පුද්ගලික සමාගම සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සියලුම දෙනාගේ සහයෝගීත්වයෙන් ඔවුන් සැබෑ ජයග්‍රාහකයෝ ලෙස කුසලාන පදක්කම් සහතිකපත් ලාභීන් බවට පරිවර්තනය කරේ. එසේනම් අවසරයි ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශයටපත් කරන්න මුල්ම ජයග්‍රාහකයා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ කොළඹ 7 නියෝජනය කරමින් තාරක ශිහාන් රාජපක්ෂ තමයි පළමු ජයග්‍රාහකයන් තිදෙන අතරට පත්වන පළමු ජයග්‍රාහකයා බවට පත්වන්නේ. ඔහුට හිමි කුසලාණය, ඔහුට හිමි පදක්කම සහ ඔහුට හිමි සහතික පත්‍රය දැන් මා ළඟ තිබෙනවා. ඉතින් ඔහුට අපි හදවතින්ම සුබ පතනවා. පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් 2021 හි පළමු ජයග්‍රාහකයන් තිදෙන අතරට පත්වීම සම්බන්ධව. ඉතින් මීළඟට අපි සූදානම් වන්නේ මේ තිදෙන අතරට පත්වන දෙවන ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කවුද යන්න ප්‍රකාශයට පත් කරන්න. අවසරයි දෙවන ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත් කරන්න මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කුරුණෑගල නාරම්මල මයුරපාද විද්‍යාලයේ එස්.පී. ලිනාරා සමින්දනී සුබසිංහ. එසේනම් ලිනාරා සමින්දනී සුබසිංහ ජයග්‍රාහිකාවට අපගේ සුභාශිංසන මේ අවස්ථාව දී පුද කරනවා. නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් 2021 හි පළමු ජයග්‍රාහකයන් තිදෙනාගේ අතර තමන්ගේ නමත් සනිටුවන් කර ගැනීම සම්බන්ධව. එසේනම් ඇයට හිමි සහතික පත්‍රය, කුසලානේ සහ පදක්කම ඇයගේ නිවසටම ලබා දීමට අපි සැදී පැහැදී ඉන්න බව නැවත වතාවක් සතුටින් මතක් කරන්න කැමැතියි. එසේනම් දැන් අප සූදානම් වන්නේ පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් 2021 හි ජයග්‍රාහකයන් තිදෙන අතරට පත්වන මීළඟ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමටයි. ඔහු නමින් කවුරුන්ද කියා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඔහු ගැන දෙයක් සඳහන් කිරීමට ඇත්තටම කැමැතියි. ඔහු මෙවර අපි ලබා දුන් පළමු දෙවන සහ තෙවන කඩේම් තුනම ඉතා සාර්ථකව 100%ම ලකුණු ලබා ගනිමින් තමයි තරඟේ වාර්තාවකුත් සමග ජයග්‍රහණය සාර්ථකව අවසන් කරන්නේ. එසේනම් අවසරයි ජයග්‍රාහකයා සහ ඔහුගේ පාසල ප්‍රකාශයට පත් කරන්න. ඔහුගේ පාසල පානදුර මහානාව විද්‍යාලය නියෝජනය කරමින් AWT නෙත්සර ඔහු තමයි අද දවසේ වැඩිම ලකුණු ලබාගෙන පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් 2021 හි ජයග්‍රාහකයා තිදෙන අතර තමන්ගේ නමත් තනිටුවන් කරගන්නේ. එසේනම් WAT නෙත්සරට හිමි සහතික පත්‍රය සහ කුසලාණය සහ පදක්කම ඔහුගේ නිවසටම ලබා දීමට අපි සැදී පැහැදී සිටිනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් 2021 සාර්ථකව අවසන් වෙන්නේ. ඉතින් ජයග්‍රාහකයන්ට හිමි සහතික කුසලාන සහ පදක්කම් අපි ඔවුන්ට ඉතාමත් පරිස්සමින් ඔවුන්ගේ නිවසටම ලබා දීමට පාස්මි පුද්ගලික සමාගම සූදානම් වෙලා ඉන්න බව අවසන් වතාවට මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි 2021 මාර්තු මාසයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නිර්මාණය වන පාස්මි ගෝල්ඩන් මන්ත් එකේ අපි නිර්මාණය කරපු පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් ජයග්‍රාහකින් ප්‍රකාශයට පත් කරේ. ඉතින් ඔබ තවමත් සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටපු නැති කෙනෙක් නම් ඔබයි ජයග්‍රාහකයා මීළඟ. එසේනම් ඔබේ නමත් මේ කොසලානවල නම සහ විද්‍යාලය සහ පාස්පි ලෝගෝ එක සමගින් කොසලානයක් ඔබේ නිවසටත් ලබා ගැනීමටත් ඔබට වෙන් කර ගැනීමටත් තවමත් අවස්ථාව තියෙනවා. එසේනම් රැඳී සිටින්න දිගටම පාස්මි YouTube නාලිකාව, KV ඉරෝෂන් YouTube නාලිකාව සහ පාස්මි පුද්ගලික සමාගම සමග අපි ඔබව ඉහළටම රැගෙන යාමට, ඉහළටම එසවීමට බලාපොරොත්තුෙන් සිටින බව ඉතාමත් පැහැදිලිව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැති. එසේනම් බෙහෙම් ස්තුතියි අද දවසේ අපත් සමග සම්බන්ධ වෙලා සිටියට සියලුම දෙනාට. එසේනම් මේ අවසන් වන්නේ පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් 2021.